www.gossipking.lk. ටෙලිනාට්‍ය කීපයකට සම්බන්ධ වුණා. ඉතින් එකක් ස්වර්ණවාහිනී නාලිකා විකාශනය වෙන්න තියෙනවා සතියන්තේ මාර්තු මාසයේ ඉඳලා සීරජ ජැක්සන් ඇන්ටනි මහතාගේ අධ්‍යක්ෂණයක්. ඉතින් ඒ වගේම තමයි තව වෙනත් නාලිකාවක විකාශනය වෙන මේ ජනවාරි මාසයේ ඉඳලා විකාශනය වෙන ටෙලිනාට්‍යක රූපගත කිරීම වලට සහභාගී වෙනවා. සුපුරුදු විදිහටම නිවේදන කටයුතු කරනවා. ඉතින් අධ්‍යාපන කටයුතු කරගෙන යනවා. වෙලාව ලැබෙන අර නිරූපණ ශේෂ්ත්‍රයේ දේවල් වලට සහභාගී වෙනවා. ඒ දේවල් තමයි අනිවාර්යයෙන්ම මේ අවුරුද්දේ වැඩි කාලයක් නැහැ මේ මාසයේදී හෝ පෙබරවාරි මාසයේදී දකින්නට හැකියාවක් ලැබෙවි පත්තිනි චිත්‍රපටය තමයි මගේ දෙවැනි චිත්‍රපටයේ විදිහට තිරගත වෙන්නේ නියමිත වෙලා තියෙන්නේ මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ඉතින් ඒ චිත්‍රපටය හරහා මාව සිනමාවේදී ඔබට දැක බලා ගන්නට හැකියාවක් ලැබෙයි වගේ ගෙදරින සුරසය සත්තු ගැන කතා කරොත් දැන් මං වගේ මෙයාලවත් හැමෝම අඳුරනවා මොකද ඒ තරමට ගොඩක් කතා බහ ලක් වෙලා තිබුණා මොකද අපේ ගෙදර පූස දෙන්නෙක් ඉන්නවා බල්ලෝ තුන් දෙනෙක් ඉන්නවා බල්ලෝ කියන්නේ ඒක රැම්බෝ රිකි බ්‍රවුනි ඊටපස්සේ ස්නෝවි චූටි කියලා තව පූස දෙන්නෙකුත් ඉන්නවා ඉතින් සුරතල් සත්‍ය ඇති කරන්න නම් හරි ආසයි පුංචි කාලේ ඉඳලාම ඉතින් මගේ මාවත් පියත් හරි ආදරෙයි අයියයි නංගි හැමෝම සුරතල් සත්තුන්ට කැමති ඒ හින්දා ඉතින් අපේ ගෙදර හැමදාමත් සුරතල් සත්තු ඉන්නවා ඒක තමයි මමත් මේ අලුත් අවුරුද්දේවත් හොඳ සහකරුවෙක් ලැබෙයි දෝ කියලා හිතාගෙන ඉන්නවා තාම කියන්න දන්නේ නැහැ ඉතින් බලමු ඉදිරියට රටේ වෙන දේවල් මං හිතන්නේ ඔබ දකිනවා ඇති ප්‍රවෘත්ති හරහා ඉතින් ඔබට හිතන දේවල් මටත් හිතනවා ඇති විශේෂ දෙයක් කියන්න නැහැ ඔව් ඇත්තම කිව්වොත් මම සාමාන්‍යයෙන් ගොසිප් කියන දේවල් වලට වැඩි අල්මත් දක්වන කෙනෙක් නෙවෙයි ඉතින් මට ඒ දේවල් වැඩි සුවඳ බලන්නවත් අවස්ථාවක් ලැබෙන්නේ නැහැ ඉතින් ඒ අතරේ තමයි මගේ ඡායාරූප කීපයකේ ආකාරයට විකෘති කරලා පළ වෙලා තිබුණා. ඉතින් ඒ ඡායාරූප දැක්ක ඔබ දන්නව ඇති ඇත්ත මොකද්ද කියලා. ඒ ඡායාරූප පත්තරයකට කරපු ඡායාරූප කීපයක්. ඉතින් ඒ ඡායාරූප ශිල්පියාගේ ඇත්ත ඒ ඡායාරූප අරගෙන තමයි විදිහට විකෘති ලෙස එඩිට් කරලා දාලා තිබුණේ. මම හිතන්නේ ඒ ගැන මට විශේෂ දෙයක් කියන්න නැහැ. නමුත් ඉතින් මට කියන්න තියෙන්නේ මාධ්‍ය ප්‍රජාතන්ත්‍රවාදයේ අවබෝධයක් තමයි එතනදී කරලා තියෙන්නේ. ඉතින් කරපු කෙනා දන්නවා ඇති කවුද ඇයි මොකද්ද හේතුව කියලා. මම ඉගෙනීම පැත්තට ගොඩක් කැමති කෙනෙක්. පාසල් ගිය කාලේදී ඉගෙනීම බාහිර කටයුතු දෙකම සමබරව කළා. ඉතින් දැන් මම රංගන ශේෂ්ත්‍රයට ආවත් තාමත් මගේ අධ්‍යාපන කටයුතු කරගෙන යනවා. පහුගිය වර්ෂයේ පෙබරවාරි මාසයේ තමයි මගේ ජනමාධ්‍ය කර්මනාකරණ උපාධිය සම්පූර්ණ කරා. දැන් මේ වෙනකොට මම මනෝවිද්‍යාව පැත්තෙන් උපාධිය තවදුරටත් හදාරනවා. ඉතින් මේ අධ්‍යාපන කටයුතු කරගෙන යන ගමන් මගේ රංගන කටයුතු වලටත් සහභාගී වෙනවා. ඉතින් රංගනයේදී මම දකින විශේෂත්වයක් මං තෝරා බේරා ගැනීම ඇතුව තමයි රංගනයට යෙදෙන්නේ චරිත තෝරා බේරා ගැනීම කරලා තමයි නිර්මාණවලට දායක වෙන්නේ ඒ අතරේ මං දායකුණ නිර්මාණ ගොඩක් විශිෂ්ට අධ්‍යක්ෂකවරුන් යටතේ සිදු කරන ඒවා ඉතින් ඒ රූපගත කිරීම වලදී ලැබෙන අවවාද ඒ උපදෙස් ඒ පුහුණු කිරීම සියල්ලක් මං හිතන්නේ මගේ රංගන ජීවිතේ ගොඩක් වටිනවා පළමුවෙන්ම මගේ දෙමව්පියන්ට මොකද මාව මම කිසියම් හෝ තැනක ඉන්නවා නම් ඒකට ආඩම්බරයක් ලබා දෙන්නට හැකියාවක් ලැබෙන මගේ දෙමව්පියන්ට මම 2012 වර්ෂයේ මිස් ශ්‍රී ලංකා කිරුළ දිනා ගන්නට හේතුවක් වෙන්නේ ඔවුන් මට දුන්න ඒ ධෛර්ය ශක්තිය. ඉතින් ඒත් එක්කම විශේෂයෙන් මගේ පාසල මතක් කරන්න ඕනේ නුගේගොඩ අල්ලා විද්‍යාලයේ ඒ ගුරුවරුන් මගේ සහෝදර මගේ සහෝදරියන් ඒ යහළුවන් හැමෝම මට අත්ද ලක්ුණා. ඒ වගේම මගේ නෑදැයින් ඊට අමතරව දන්නා කියන නොදන්නා ගොඩක් බොහෝමයක් දෙනෙක් මට හරි ආදරය කරා මට මගේ වැඩ කටයුතු වැඩදී මට උදව් කළා. ඉතින් ඒ හැමෝටම මම ස්තුති කරන්න කැමතියි. www.gossipking.lk